පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ අන්තර්ගත කරමින් සම්මා සම්බුද්ධ කියන මේ ලෝක ධාතුවට පහළ වෙච්ච මහා සත්පුරුෂයන්න් වහන්සේ පිළිබඳව උන්වහන්සේ ගැන කරුණු සඳහන් වෙන එක ගාථා රත්නයක් මම මාතෘකා කරගන්න කල්පනා කළා. බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වන්නං කප්පම් පිචේ අඤ්ඤමභා සමානෝ කීයේත කප්පෝ චිර දීගමන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. මේ ගාථාවේ සඳහන් කරනවා බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වන්නං, ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ අසීමාන්තික ගුණය. තවත් එවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නම කප්පම්පි චේයඤ්ඤ මභා සමාන, මහා කල්පයක් පුරාවට දේශනා කරන්න පටන් ගත්තොත් ඒ මහා කල්පේ ඉවර වෙනවා. මේ කාරණාව හිතන්න අපේ මනසේ ඉඩමදි. නමුත් උන්වහන්සේ දේශනා නොකළ බුදුගුණ තවම ඉතුරු වෙනවා. කල්පයක් නිමා වෙනවා, බුදුගුණ ඉතුරු වෙනවා. ඒ අපි වාගේ සාමාන්‍ය කෙනෙක් දේශනා කරලා නෙමෙයි, තවත් ලෞතුරා බුදු කෙනෙක් දේශනා කරලා. කීයේත කප්පෝ චිර දීගමන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. ඒක වර්ණනා කරලා කවදාවත් ඉවර කරන්න බැරි අසහාය ගුණ කදම්බයක්. ආන්ගේ මහා වීරයන් වහන්සේගේ අසහාය බුද්ධ ගුණය මේ පැයකින් හමාරකින් අපිට දේශනා කරන්න හිතන්නවත් බැරි තරම්. නමුත් අපි අපේ ප්‍රමාණයට ශ්‍රද්ධාව දියුණු කරගන්න කරුණු ටිකක් දන්න තරමින් සාකච්ඡා කරමු. මේ කාරණාව සාකච්ඡා කරන්න උන්වහන්සේගේ බෝධිසත්ව කාලයේ ඉඳලම අපි කෙටියෙන් කරුණු ටිකක් සිහිපත් කරමු. වෙනතුනේ අපේ බෝසතාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂ එකක් මේවා ඉතින් අපිට ඉලක්කම් විතරයි වැටහෙන්නේ නැහැ. මහා කල්ප අසංඛ්‍ය 20ක්. දැන් එතකොට මේ අයට අමුතුවෙන් මහා කල්පේ පැහැදිලි කරන්න වෙයි කියලා මම හිතන්නේ නැහැ. මෙතන දැන් කල්පේ ගැන හුඟක් දන්න අය මෙතන ඉන්න බව මම දන්නවා. නමුත් නොදන්න අයත් ඇත්තේ. ඒ නිසා කෙටියෙන් කල්පේ ගැන සිහිපත් කළොත් මේ කාරණාව ඔස්සේ ශ්‍රද්ධාවක් හොයාගෙන යන කෙනෙකුට ආයේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මේ මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප සහ අන්තර් කල්ප කියලා පුංචි කල්ප වෙනම තියෙනවා. මහා කල්පයේ කොටස් 4කට බෙදන්න පුළුවන් අසංඛ්‍ය කල්ප කියලා. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා. මහා කල්පයේ ඇතුලේ අන්තර් කල්ප තියෙනවා 256ක්. එතකොට එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර් කල්ප තියෙනවා 64ක්. 64 වරක් 4 256යි. එතකොට මේ අන්තර් කල්පයකට කොච්චර ආයුෂ තියෙනවද කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. අන්තර් කල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂ ඒ කියන්නේ දවස් 365යි. සාමාන්‍යයෙන් ධර්මයේ නම් මේක ගණන් හදන්නේ දවස් 360න්. මොකද අපේ 65 කියන එක සමහර අවුරුදු වල 64ක් වෙනවා. කලාතුරකින් 63ක් වාගෙත් වෙනවා. ඒ වාගේ නිසා 360න් තමයි ධර්මයේ ගණන් හැදෙන්නේ මේ අවුරුද්ද කියන කාරණාව. එතකොට එවන් මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000. මේ අන්තර් කල්පයේ ඇතුලේ දවස් 360 අපේ අවුරුදු තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අසංඛ්‍ය කියලා කියවේ 1.140කින් ලියන ගාන. අසංඛ්‍ය අතීතයේ ගණන් කරපු ගණනක් මේක. අසංඛ්‍යයට ගණන් කරන හැටිත් ධර්මයේ අදත් පෙන්නලා තියෙනවා. එතකොට අන්තර් කල්පය ඇතුලේ තියෙන ආයු ප්‍රමාණය අපේ ඇයිට මතකද? අසංඛ්‍ය 86 ලක්ෂ 40000. එවන් අන්තර් කල්ප 64කින් අසංඛ්‍ය කල්පය පොහොසත්, එවන් අසංඛ්‍ය කල්ප 4කින් මහාකල්පයේ පොහොසත්. තවත් විදිහකට කිව්වොත් එවන් අන්තර්කල්ප 64කින් මහාකල්පයක් පොහොසත්. එතකොට එවන් මහාකල්ප අසංඛ්‍ය 20ක්. ඒ වාගේ මහාකල්ප අසංඛ්‍ය 20ක්. සහ තවත් ලක්ෂ 1ක්. සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් උන්වහන්සේ එන ගමන් මග. ඔය ගමන් මගේ මහාකල්ප අසංඛ්‍ය 7ක් මනෝ ප්‍රනිධාන. මොනවද මේ මනෝ ප්‍රනිධාන කියලා කියන්නේ? මම බුදු වෙනවා කියලා හිතේ විතරක් තියෙන කාලය. තවත් අසංඛ්‍ය 9ක් වාක් ප්‍රනිධාන. ඒ කියන්නේ මමත් බුදු වෙනවා කියලා කටින් කියනවා, බුදු වෙන්න උත්සාහ දරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනවා. මහරහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහෙනවා. උන්වහන්සේලාට කියනවා, ඒ වෙනුවෙන් දම් පැන් දෙනවා, මහා පරිත්‍යාග කරනවා. එහෙම කරගෙන එන කාලයේ මහා කල්ප අසංඛ්‍ය 9ක්. එතකොට 9යි 7යි එකතු වුණාම 16ක්. එතකොට මනෝ ප්‍රනිධානයටත් වාක් ප්‍රනිධානයටත් මහා කල්ප අසංඛ්‍ය 16ක් ගෙවිලා තියෙනවා. මනෝ ප්‍රනිධාන කාලේ අසංඛ්‍ය 7ක් කාලේ උන්වහන්සේට මුණ ගැහෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේලා 1,25,000. ලෞතර බුදුරුම 1,25,000. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා කොයි තරම් කලාතුරකින්ද පහළ වෙන්නේ? 1,25,000ක්. 1,25,000ක් බුදු වෙලා පිරිනිවන් පානවා. තාමත් හිතේ විතරයි තියෙන්නේ මාත් බුදු වෙනවා කියලා. කොහොම කාල පරිච්ඡේදයක්ද කියන එක හිතන්න ගියොත් අපි උම්මත්තක භාවයට පත් වෙන්න පුළුවන්. එන් පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේලා 3,87,000 මුණ ගැහෙනවා වාක් ප්‍රනිධාන කාලය. උන්වහන්සේලා මුණ ගැහි කියනවා මාත් බුදු වෙනවා. එතකොට මේ බුද්ධත්වයේ ලබනවා කියන කාරණාව මොන තරම් අපහසුද, දුර්ලභද කියන කාරණාව මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ. මොන තරම් වීරියක් තියනවද මේ තරම් බුද්ධ ශාසන පහු කර කර සසරට බය නැතු මේ තරම් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා උන්වහන්සේලා ළඟ සසරින් මිදෙන්නේ නැතුව පුළුවන් හැකියාවක් තියාගෙන සමහර කාලවලට නිරේටත් යනවා. තවත් කාලවල මේ සතර පායි කොහරි උපදිනවා. එහෙමත් දුක් විඳිමින් නමුත් මගේ පාරමිතාව සම්පූර්ණ කරනවා. ඇයි? මේ තනියම සැනසෙන්නද වීරිය? අනිත් අය සනසන්න. අපිව සසරින් මුදවන්න. මෙහෙම වීරියවන්තයෝ හැමතැනම හම්බ වෙනවද? හරිම දුර්ලභයි. ආන් ඒ හින්දා පුළුවන් නම් එක්කෙනෙක් හරි මේ සංසාරයෙන් එළියට ගෙනියන එක වටිනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි කෙනෙක් හරි ගෙනියන්න ලෑස්ති වෙනකොට අපේ නිවනටත් බාධා පැමිණෙනවා. ඒකට කමක් නැහැ එක්කෙනෙක් හරි මේ ගෝර බිරං සංසාරයෙන් එළියට ගන්න පුළුවන් නම්. මේ කරුණු හරියට වැටහෙනවා නම් සංසාරේ කොයිතරම් භයානකද කියන එක තේරෙනවා. ලෝක සත්වයාට බණපදයක්වත් දේශනා කරන්න නැතුව රහතන් වහන්සේ නම පිරිනිවන් පානවා නම් ආන්ගේ රහතන් වහන්සේට දොස් කියන ක්‍රමයක් අපේ ශාසනයේ තියෙනවා. රහත් වෙලා ඉන්නේ. නමුත් ලෝකයට බණපදයක්වත් කියන්නේ නැත්නම්, ලෝකයා සසරින් එතර කරන්න අවස්ථාවක් හදන්නේ නැත්නම් ඒ රහතන් වහන්සේට දොස් කියලා තියෙනවා ධම්මඤ්ඤ සූත්‍රයේ. ඒ කියන්නේ එක්කෙනෙක් හරි අරන් යන එකමයි වටින්නේ. හැබැයි වීරියවන්තයන්ගේ හැටිම එහෙමයි. තනියම මෙතරට යන්නෙම නැහැ. ඒකට උදාහරණ ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන්. වෙනතන මෙතෙන්ට අපිට සම්බන්ධ කරන්න පුළුවන් තව අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ යෝධ පුරුෂයෙක්. ඒ තමයි මේ තේරපුත් හබේ වාගේ අය. උන්වහන්සේ තනියම සංසාරයෙන් එතර යන්න හදපු වෙලාවේ තවත් යෝධයෙක් ගෝඨයිම මතක් කළා, ස්වාමීනි, ඔබ වහන්සේ තනියම එතර යනවට වඩා තවත් බොහෝ දිනකට යහපතක් කරලා තියලා ඉතර යන්නේ කොහොඳ නැද්ද කියලා. මොකද සිවුරු ඇරලා යුද්ධෙට යන්න එන්න කියපු වෙලාවේ සඳහන් කළා මම එන්නේ මමත් යුද්ධයකට තමයි සූදානම්. මට යුද්ධයක් තියාගෙන තවත් යුද්ධයක් කරන්න විදිහක් නැහැ. හැබැයි උන්වහන්සේගේ යුද්ධේ කෙලෙස් යුද්ධනේ. ඒක උන්වහන්සේ තනියම ඊතර යන්නේ. ගෝඨයිම්බර මතක් කරලා දෙනවා. ඔබ වහන්සේ තනියම ඊතර යනවට වඩා මේ සම්බුද්ධ ශාසනය බේරලා තිබුණොත් කී දෙනෙකුට යහපතක් හම්බ වෙනවද? කී දෙනෙක් ඊතර යයිද? ආන්ගේ යහපත කරලා තියලා ඊතර යන්න කියලා. ඒ වෙලාවේ තමයි සිවුරු ඇරලා යුද්ධයට අවතීර්ණ වුණේ. ඉතින් මේ මහ බෝසතාණන් වහන්සේලා මොනතරම් වීරිය වඩනවද, මොනතරම් කරුණාවක් තියෙනවද, මේ තරම් බුදුවරු පහු කරගෙන අපි කෙරෙහි අනුකම්පාවෙන් එන්නේ. එහෙමනම් මනෝ ප්‍රනිධාන කාලේ 3,87,000. එතකොට මේ 3,87,000යි 1,25,000යි එකතු වෙච්චහම 5,12,000. දැන් මහා කල්ප අසංඛ්‍ය 20න් 16ක් ගෙවිලා ඉවරයි. තව තියෙනවා 4. ආන් මේ 4 කාලය තුල තමයි කාය වාග් මනෝ මේ ත්‍රිවිධ ප්‍රනිධානය සම්පූර්ණ කරන කාලය මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක්. අපි ඔක කෙටියෙන් සඳහන් කරනවා සාරාසංඛ්‍ය කල්පලක්ෂය කියලා. එතකොට මේ සාරාසංඛ්‍ය කල්පලක්ෂය කියන ඇතුලේ මහා කල්ප අසංඛ්‍ය 4කුත් තව ලක්ෂ 1ක් වෙනම තියෙනවා. ත්‍රිවිධ ප්‍රනිධාන මේ කාලේ මුණ ගැහෙන බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 27 නමක්. එයින් බුදුරජාණන් වහන්සේලා 24 නමකකින් අපේ බුදුරජාණන් වහන්සේට නියත විවරණ හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේලා කොට්ටාස 3ක් පිළිබඳව සඳහන් කරනවා. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්‍යාධික. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නම. ආන් ඒ නිසා මේ කාර්යය මහා කල්ප අසංඛ්‍ය 4කින් සම්පූර්ණ කරනවා. ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේට නියත විවරණයෙන් පස්සේ කොච්චර කාලයක් යනවද? මහා කල්ප අසංඛ්‍ය 8,00,001ක්. වීරවන්ත බුදුරජාණන් වහන්සේට මහා කල්ප අසංඛ්‍ය 16,00,001ක්. හැබැයි ඒ වීරිය කියලා කියන්නේ ඒක පුදුම වීරියක්. වීරවන්ත බුදුරජාණන් වහන්සේගේ සඳහන් කරනවා උන්වහන්සේ මොනතරම් වීරවන්තද? උන්වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 16කින් කරන්න සූදානම් වෙන දේ ප්‍රඥාවන්ත බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4කින් කරන්නේ කොහොමද? ඒක අරබෝසතාණන් වහන්සේ දන්නවනම් උන්වහන්සේ ඒක මහා කල්ප අසංඛ්‍ය 4න් කරනවා. ඒ තරම් වීරියක් තියෙනවා. එහෙනම් ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නම මේ කර්තව්‍ය කරන්නේ කොහොමද කියන කාරණාව වීර්‍යාධික බෝසතාණන් වහන්සේට හිතා ගන්නවත් බෑ කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒ තරම්ම ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. අපට මුණ ගැහෙන අපේ මේ බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ එවන් උදාාර ප්‍රඥාවන්ත සත්පුරුෂයන්න් වහන්සේ නම. බුදුරුවන්ගේ ප්‍රඥාව අපිට සීමා කරන්න බෑ. ඒක භාග්‍යතුන් වහන්සේලාගේ මට්ටමින් භාග්‍යතුන් වහන්සේලා දකින්න දෙයක්. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ තරම්ම උත්තරීතරයි. එතකොට මේ සාර අසංඛ්‍ය කල්පලක්ෂ 4 ගෙවන කාලේ ලෞතර බුදුරජාණන් වහන්සේලා 27 නමක් උන්වහන්සේට මුණ ගැහෙනවා.